2013 උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා සිසුන් ගුරු සිසුන් පදවා ගැනීමේදී විශේෂයෙන්ම විශිෂ්ට ප්‍රතිඵල තිබෙන සිසුන් විශාල ප්‍රමාණයකට බරපතල අසාධාරණයක් සිදු වෙලා තිබෙනවා විශේෂයෙන්ම මේ සිසුන් බඳවා ගැනීම ගැසට් කරලා තිබෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් එයි සඳහන් කරමින් නමුත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුලත් විශිෂ්ට ප්‍රතිඵල තිබෙන දරුවන් මේ හරහා සාධාරණ ලක් වෙලා තිබෙනවා වුණ තෝරාගෙන නැහැ විද්‍යාපීඨ සඳහා ඒ වගේම දිස්ත්‍රික්කයේ තුල ඉහළ ප්‍රතිඵල ලබාගත් දරුවන් තෝරාගෙනත් නැහැ ඒ වගේම මෙම ගැසට් නිවේදනය ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ තුල සුදුසුකම් සහිත දරුවන් නොමැතිනම් ඊළඟට ඊළඟ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලින් තෝරා ගන්න බවට නමුත් එවැනි ක්‍රමවේදයක් අනුගමනය කරලත් නැහැ. ඒ නිසා ඊටම පැහැදිලිව මේ තෝරා ගැනීම පිළිබඳව බරපතල ගැටලු ගන්නව මතුවලා තිබෙනවා. ඊට ඉහළ සුදුසුකම් ලැබපු ඉසට් ලකුණු ලැබපු දරුවන් විශාල ප්‍රමාණයක් මේ හරහා අසාධාරණ ලක් වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් මේ බඳවා ගැනීම තුළ කිසිදු විනිවිද භාවයක් අපිට පේන්නට නැහැ. මේ බඳවා ගැනීම හරහා එක පැත්තකින් සමහර දරුවන්ට ඔවුන් තේරිපත් උනායයි සඳහන් කරලා. නමුත් ඊළඟ දිනේදී මේ අමාත්‍යංශයෙන් වෙනත් අයගේ නාමලේඛන ඉවල තිබෙන බවට සඳහන් කරලා තිබෙනවා. ඒ නිසාම මේ බඳවා ගැනීම වල කිසිදු විනිවිද භාවයක් පේන්නට නැහැ. ඒකත් එක්ක මේ දරුවන්ට බරපතල අසාධාරණයක් සිදු වෙලා තිබෙනවා. දැන් 2013 වසරේ උසස් පෙළ ප්‍රතිඵල 2014 15 16 වසර තුනක් ගත වෙලා තිබෙනවා. ඔවුන්ට වෙනත් පාඨමාලා හදාරන්න තිබුණු අවස්ථා අහිමි වෙලා තිබෙනවා. ඔවුන්ට වෙනත් උසස් අධ්‍යාපන අවස්ථා අහිමි වෙලා තිබෙනවා. ඒ වගේම සමහර දරුවන් දැන් උපතෝත් කෝටිකට මුණ දීලා තිබෙනවා බරපතල ගැටලුවකට මුණ දීලා තිබෙනවා ඔවුන් සමහර පාඨමාලා වලට ලියාපදිංචි සඳහා කැඳවලා තිබෙනවා නමුත් ඔවුන් ඒ පාඨමාලා වල ලියාපදිංචි වෙනවද එහෙම නැත්නම් විද්‍යාපීඨයේ ඇතුළත් වෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවලා තිබෙන නිසා මේක ඉතාම පැහැදිලිව බරපතල ගැටලු ගණනාවක් නිර්මාණය කරපු ප්‍රශ්නයක් අපි අද මානවිකම් කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරා ඒ වගේම වැඩබලන අධ්‍යක්ෂ වර්ගයක් අපිට පොරොන්දු වුණා මේ සම්බන්ධයෙන් කඩිනමින් සැලකිල්ලට අරගෙන කඩිනමින් විභාගයට ගැනීමට අවශ්‍ය කරන කටයුතු කරන බවට ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මොකද අප්‍රේල් මාසේ 20 සිට විද්‍යාපීඨ සඳහා සිසුන් ලියාපදිංචි කරන්න සූදානම් වෙලා ඉන්නවා ඒ නිසා ඊට පෙර හෝ ඒ ආසන්න දිනයකදී මේ විභාගයට අරගෙන මේ දරුවන් සාධාරණීකරණය කරාවි කියලා ඒ වගේම අපිට බරපතල සැකයක් තිබෙනවා මේ තෝරා ගැනීම හරහා යම් කිසි ආකාරයකට දේශපාලන අතපෙවීම් සිදු වුණාද කියන කාරණේ සම්බන්ධයෙන් අපිට සැකයක් තිබෙනවා මොවුන් මේ විනිවිදභාවයකින් තොරව මේ දරුවන් තෝරා ගැනීම හරහා ඒ මගින් ඔවුන්ගේ දේශපාලන ඌමනා ඒකාබ්ධ පාතම් ඉටු කරගන්න උත්සාහ කළාද කියන සැකය අපිට තිබෙනවා මේ පැමිණිල්ල විභාගය කිරීමෙන් අපිට පුළුවන් වේවි ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න ඒ වගේම අපි මෙතනින් නතර වෙන්නේ නැහැ මානවිකම් කොමිෂන් සභාවේ අපේ පළමු පියවර ලෙස තමයි අපි මේ පැමිණිල්ල ගොනු කරේ ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී තවදුරටත් නීතිය රැව නීතිමය ක්‍රියාමාර්ග වලට අවතීන වෙන්න මේ දරුවන්ගේ අයිතිය ඔවුන්ගේ ප්‍රතිඵල වලට සාධාරණයක් ඉටු වෙන තුරු ඔවුන්ගේ අයිති ආරක්ෂා කර දෙන තුරු අපි ලංකා ගුරු සේවා සංගමයේ ලෙස මේ ප්‍රශ්නෙට මැදිහත් වෙනවා ඔවුන්ගේ අයිති දිනා දීම වෙනුවෙන් සටන් වදිනවායි කියන කාරණය අවධානය කරන්න ඕනේ. उदाहरण डिस्ट्रिक्टेगा विश्वविद्यालय विद्यापीठ यान आसावट गोडक लमाई बलागे हिटी औवृत देखा विद्यापीठ यान नमूद
දිස්ත්‍රික්කයේ 1 2 3 උනත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පුරප්පාඩු නැත්තම් 2018 ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පුරප්පාඩු නැත්තම් ඒ ළමයිට විද්‍යාපීඨ යන්න බෑ කියලා අපි අධ්‍යාපන බලධාරීන් හැමෝම කියනවා. ඒ වුණාට ගැසට් එකේ තිබ්බේ 2018 විද්‍යාපීඨවලට බඳවා ගන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගුරු පුරප්පාඩු මත කියලා. ඒ වුණාට දැන් අපි මේ ළඟදි ගිය සතියේ ගිහින් ඇහුවම කියනවා 2018 විශ්‍රාම යන ගුරුවරයෙක් ඉන්නෝනේ ඒ විෂයට අදාළව මේ ගුරුවරයෙක් බඳවා ගන්න. එතකොට ඒක හාත්පසින්ම මේ වෙනස් කවුරු දෙකක් තමයි දැන් කියන්නේ. ඒ වගේම ගොඩක් වෙලාවට දැන් සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මේ සුදුසුකම් අඩු වුණත් ඒ ළමයා තේරිලා තියෙනවා විද්‍යාපීඨවලට මේ කැම්පස් යන මට්ටමේ ළමයා තේරිලා නැහැ. එතකොට සුදුසුසාට සුදුසුසෙන් තමයි ලැබිලා නැත්තේ. ඉතින් අපි බලධාරීන් ඉල්ලා සිටිනවා මේ ගැන තවත්